මයි දුවයි පුතා ඉන්නවා තිස්සත් එළියනවා මේ ඒ දෙන්න බොහොමමරින් ජීවත් කරන්නේ ළමයි දෙන්නට උගන්වන්නේ ටෝච් එක ගහගෙන බට්ටික ගන්නේ ටෝච් එක ගහගෙන බිස්නස් මැනේජ්මන්ට් IT ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳම තැන AIC කැම්පස් බැලු බැලමට මෙය කරා වැටිච්ච මිනිස් පුලුටක්වත් නැති බිත්ති හතරකින් වටවන කාමර කැලණක් වගේ පෙරුණට මේ බිත්ති හතර ජීවිත හතරක් රකින්නවා අමිල නිශාන්තටත් එච්චි සුනීතටත් දරුවෝ එක්ක වැටිලා ඉන්න වෙන තැනක් නැහැ මේ පොළොන්නරුව මනම් පිටිය සමුපකාර ගොඩ නැගිල්ල කබලින් ලිපට වැටිච්ච මිනිස්සු පැදුරෙන් බිමට වැටිච්ච මිනිස්සු අපි අතරේ ඕනෑ තරම් ඉන්නවාය කියන කතාවට මේ දර්ශන අපට සාක්ෂි සපයනවා මේ කරාවරණ ගොඩනැගිල්ලට නිශාන්තත් සුනීතත් මාසිකව රුපියල් 2500ක් ගෙවන්න ඕනේ දරුවෝ දෙන්නත් එක්ක තියෙන දෙයක් කාලා ලැබුණොත් කුලියක් කරලා මේ අම්මයි තාත්තයි දරුවෝ වෙනුවෙන් ජීවිතය හොයනවා විදුලිය නැති නිසා වෙනද රැට පොඩි හරි ආලෝකයක් වුණු කුප්පි ලාම්පුව දැන් පත්තු වෙන්නේ නැහැ ලාම්පු තෙල් ටිකක්වත් දැන් නැති නිසා මේ දරුවෝ අකුරු කරන්නේ ණයට ගත්ත විදුලි ලාම්පුවෙන් දුව මේ පාර ශිෂ්‍යත්වේ විභාගෙ ලියනවා පුතා තාම දෙක වසරේ නිශාන්තටත් හරියට වැඩක් බලක් කරගන්න බෑ දුම්රියේ ගැටිලා කකුල හතරට කැඩිලා කැලණියේදී කෝච්චිය වැදුවා කකුල පැප්පෝම් මිදි ඊට පස්සේ කකුල හතරට ගන්නවා ඉන් ගියා කකුල හතරට ඔක්කොම කුඩු වෙලා තියෙන්නේ ස්ටේ කාඩ් දෙවි තියෙනවා ඊට පස්සේ අවුරුදු දෙකක් විතර එක තැන් ඉඳලා හිටියා දැන් කරගන්න බර වැඩක් කරන්න බෑ මයි දුවයි පුතා ඉන්නවා තිස්සත් එළියනවා මේ ඒ දෙන්න බොහොමමරින් ජීවත් කරන්නේ ළමයි දෙන්නට උගන්වන්නේ ටෝච් එක ගහගෙන බට්ටික ගන්නේ ටෝච් එක ගහගෙන ගොඩ ගැහෙමු විදුලි බිල දැන් රුපියල් 20000ක් පැනලා මේ ජීවිත දැන් ඇති පදමට ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා අම්මයි තාත්තයි මිදින දුක රහසේම හිතේ දරාගෙන අමාරුවෙන් කලුවරේ පාඩම් කරලා පයට සරෙප්පු දෙකක්වත් නැතිව මේ දරුවෝ ඉස්කෝලේ යන්නේ කවදා හරි ලොකු වෙලා ජීවිතේ දිනනවායි කියන බලාපොරොත්තු වෙන්නේ නැති මෙතරම් ස්වභාවික සම්පත් පිරුණු පිහිටීම අතින් ධන ආග්‍රයක් වැනි කලාපයක තිබෙන අපේ රටේ මේ වගේ අසරණ පිරිසක් බිහි වෙන්නේ ඇයි මේක එක කතාවක් වෙන්න පුළුවන් නමුත් අපි කාගේද වගකීම මේ දුප්පත් කමින් පීඩා විඳින අපේ අනාගතය එතනින් ඉහළට ඔසවාගෙන යහපත් අනාගතයක් බිහි කරලා දෙන්නේ කොහොමද කියලා නෙමෙයිද